රසම රස අන්නාසි කෑල්ලකින් රසවත් බත් එකක් හදමුද? මේක නම් තායි රෙසිපි එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස බත් එකක්. ලොකු පොඩි කවුරුත් ආස වෙන රසක් තියෙන්නේ. අපි වෙනදා හදන ෆ්‍රයිඩ් රයිස් එක වගේනේ මේ. ටිකක් පැණි රසට හොර බත් එකක්. ඉතින් කලාතුරකින් හරි මේ විදියට හදලා බලන්න ගෙදර හැමෝම ගොඩාක් ආස වේවි. වීඩියෝ එකට යන්න කලින් මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් මේ වගේ රසම රස රෙසිපි එකක් මං අරන් ආපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්. එහෙනම් යමු වීඩියෝ එකට. හදන ගමන්ම කොහොමද හදන්නේ, මොනවද ඕන කරන්නේ කියලා බලමු. මුලින්ම මං බත් එක උයාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදියට ටිකක් ඉඩ තියෙන තාච්චියක් ලෙපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් එකතු කරා. තෙල් ටික රත් වේගනේදී තලා ගනිපු සුදු ලුණු, ඒ වගේම කරපිංච ටිකක්, පොඩියට කොටු කපා ගනිපු ලොකු රට ලුණු ගෙඩියක් එකතු කරා. දැන් අපි මේ ටික හොඳට සුවඳනකන් තෙම්පරාදු කරගන්න ඕන. ඉතින් ඔයාට මේ බත් එක හදාගන්න සම්බහාලෙ බත්, ඒ වගේම නාඩු හාලෙ බත්, බාස්මති පාවිච්චි කරන්නත් පුළුවන්. බත් එක උයාගන්නේදී බටර් ටිකක්, ඒ වගේම ලුණු ටිකක් එහෙම එකතු කරලා උයාගන්න. බත්තට බෙරි වෙන්න දෙන්න එපා. බත් එක උයාලා හොඳට කෝරු ගාලා නිවෙන්න පැත්තකින් තියලා තියන්න. බත් එක හොඳටම නිවුනට පස්සේ තමයි අපි මේක හදන්න පටන් ගන්න. ඔන්න දැන් මම මේකට තම්බ ගනිපු චිකන් ටිකක්, ඒ වගේම පොඩියට කොටු කපා ගනිපු අන්නාසි කෑලි ටිකක් එකතු කරා. චිකන්, මාළු වගේ දේවල් එකතු කරනවා නම් ගොඩක් එකතු කරන්න එපා. මොකද එතකොට අන්නාසි වල රසට වඩා ඒ දේවල් වල රස බත් එකෙන් එනවා. ඒ නිසා පොඩි ප්‍රමාණවලින් එකතු කරන්න. කැමති නම් බිත්තරයකුත් එකතු කරගන්න. අන්නාසි සාමාන්‍ය ගෙඩියකින් පළුවක් මං එකතු කරලා තියෙනවා පොඩියට කොටු කපලා. නාරටි අරගන්න එපා. දැන් මේ විදියට අන්නාසි ටික එකතු කරලා ලිපේ ගින්දර වැඩි කරගන්න ඕන. එහෙම නැති වුණොත් මද ගින්දරේ හදන්න ගියොත් මේ අන්නාසි වල වතුර මතු වෙලා බත් එක තෙත ගතියක් එනවා. ඒ නිසා අන්නාසි ටික එකතු කරපු ගමන්ම ලිපේ ගින්දර වැඩි කරන්න. ඊළඟට මම මේකට කෑලි මිරිස් වලින් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ගම් මිරිස් කුඩු ටිකක්, රස අණුව ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් අපි මේ ටිකත් ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මේ බත් එක ගොඩාක්ම රසවත් බත් එකක්. මේක කන්න ඔයාට විශේෂයෙන්ම කියලා මුකුත්ම හදන්න ඕන වෙන්නේ නැහැ. චිලි පේස්ට් එකක් වගේ තියෙනවා නම් කෑලි මිරිස් වෙනුවට චිලි පේස්ට් වලින් මේස හැන්දක් විතර එකතු කරගන්න. දැන් අපි මේ ටික හොඳට කලවම් කරලා ඊළඟට මේකට එකතු කරගන්න ඕන සෝස් ටික. මං අරගෙන තියෙන්නේ තක්කාලි සෝස්. තක්කාලි සෝස් පොඩි ශෂේ පැකට් 3ක් මම මේකට එකතු කරනවා. හාල් ග්‍රෑම් 500කින් තමයි අද මම මේ රයිස් එක හදාගන්නේ. ඊට පස්සේ මේකටම සෝය සෝස් වලින් මේස හැඳි දෙකක්, ඒ වගේම සීනි මේස හැඳකුත් එකතු කරගන්න ඕන. අපි සීනි ටිකක් එකතු කරන්නේ අන්නාසි වලින් ඇඹුල් ගතිය පොඩ්ඩක් එන්න පුළුවන් නිසා. ඒ වගේම අන්නාසි ගණිති මතක ඇතුව හොඳට මීදුණු අන්නාසි අරගන්න. දැන් අපි මේ සෝස් ටිකත් අන්නාසිත් එක්ක හොඳට කලවම් කරගන්න ඕන. මේක කලවම් කරලා විනාඩි දෙකක් විතර ලිපේ තියාගන්න ඕන. එතකොට අන්නාසි ටික හොඳට මෙලෙක් වෙනවා. මෙන්න මේ විදියට කලවම් කරගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර වැඩි කරලා තියෙන්නේ. බත් ටික එකතු කරාදී අපි ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට අරගන්න ඕන. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් වුණාම බත් ටික එකතු කරමු. බත් ටික හොඳට කෝරු ගාලා තමයි එකතු කරගන්න ඕන. දැන් මේ විදියට බත් එකතු කරලා මේ මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරගන්න. ඔයාට කැමති නම් මේකට ඉස්ස ටිකක් එහෙමත් බැදලා අරගෙන එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයා කැරට් ලීස් නම් එකතු කරන්න එපා. එතකොට අපි සාමාන්‍යයෙන් ගෙදර හදන ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම වෙනවා මේක. ඒ නිසා මේකට හදලි ඉවර වෙලා අන්තිමටම පොඩියට කපපු ලූණු කොළ ටිකක් එකතු කරන්න. ලූණු කොළ නැත්නම් මුකුත්ම එකතු කරන්න එපා. මේ විදියටම කෑවත් ගොඩාක්ම රසයි. ලුණු කොළ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරන්න. ලුණු කොළ ටික එකතු කරද්දී ලිප ඔෆ් කරලා තියෙන්න ඕන. ඉතින් උණු උණුවෙම කද්දි තමයි මේක ගොඩාක්ම රස. වෙනද කන රයිස් එකට වඩා අමුතුම රසක් තියෙන්නේ. ගෙදර හැමෝම ගොඩක් ආස වේවි. ඉතින් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඔන්න කඩෙන් රයිස් ගේන්නේ නැතුව මේ විදියට ගෙදර හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපීස් ගොඩාක් මං අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ චැනල් එක පැත්තේ ආවත් ඔයාට ඒ රෙසිපීස් බලාගන්නත් පුළුවන්. හදලා බැලුවත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපියක් අරගෙන ඉක්මනින් මේනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.